අයිබෝවන් සුබ දවසක් අදත් අපිත් එක්ක එකතුන වෙලා සියලුම දෙනාට ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර ලෝක ටෙස්ට් චැම්පියන් සූරතා තරගාවලියට අදාළ තරගාවලියක් වන ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරගාවලියේ එක් තරඟයක් මේ වන විට නිමාවට පත් වෙලා තිනවා එම තරඟයේ පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් තරගාවලියේ එකට බිඳුවක් ඉදිර දැනට ඉදිරියෙන් සිටිනවා දෙරට අතර දෙවන ටෙස්ට් තරඟයේ මෙම මාස 24 වෙනිදා ආරම්භ වීමට නියමිතයි පළමුවන ටෙස්ට් තරඟයේ නිමාවීමෙන් පසු දිමුත් කරුණාරත්න ඉතාමත් ආందోళනාත්මක ප්‍රකාශයක් කරා ඒ ඔහුට නායකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉඩ නොදෙන බවට අපි සියලු දෙනාම දන්න විදිහට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙය හැකි ක්‍රීඩකයෙක් විදිහට ධනංජයද සිල්වා නම් කරන්න පුළුවන් මීට පෙර අවස්ථා කීපයකදීම දිමුත් කරුණාරත්න ප්‍රකාශ කරේ මීළඟට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙය හැකි ක්‍රීඩකයෙක් විදිහට ධනංජයද සිල්වා ඒ සඳහා සුදුසුකම් මේ වනිට සපුරාලිය ඇති බවටයි දිමුත් කරුණාරත්න ආබාධයක ලකු අවස්ථාවකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයීමේ වගකීම මීට පෙර ධනංජයද සිල්වා හට පැවරුණා. එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එකට බිඳුවක් ඉදිරි තරගාවලිය පරාජය වී තිබුණත් ඔහු දෙවන ටෙස්ට් තරඟයේ ඉතාමත් විශිෂ්ට අයුරින් කණ්ඩායම මෙහෙයවා ජය ගැනීමට සමත් වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක පරාජය අවමානයෙන් ගලවා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙක්. ඉතින් ඔයාලට විරුද්ධයි පහලින් කමෙන්ට් එකක් දාන්න දිමුත් කරුණාරත්න ඉදිරියටත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙය යුතුද එසේත් නැත්නම් ඔහු සාමාන්‍ය පීතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරලා ධනංජයද සිල්වාට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම බාර දීම සුදුසුද ඉතින් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරුත් එක්ක අපි නැවත හමු වෙමු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්